උත්තාන සමයේ සත්වන සතිය සිකුරාදා පළමුවන දේව ප්‍රකාශනය අපෝස්තරුන්ගේ ක්‍රියාපොතින් ගත් පාඨයකි. ක්‍රියා 25 13 සිට 21 දක්වා කීප දවසකට පසු අග්‍රිපා රජුද බර්නිස්ද පේස්තුස්ට ආචාර කරන පිණිස කයිසරාසියට පැමිණියේ. ඔවුන් බොහෝ දවසක් එහි නැවතී සිටියේදී පේස්තුත් පාවුල් පිළිමද කාරණය රාජුට දන්වමින් පීලික් ඉදහස් නොකර ගිය එක් සිරකරුවෙක් මෙහි සිටී. මා ජෙරුසලමට ගිය විට නායක පූජකයෝද යුදෙව්වරුන්ගේ සභා මූලිකයෝද ඔහු ගැන මට චෝදනා කරමින් ඔහු වරදකරුවෙක් යැයි තීන්දුව කරන ලෙස මගෙන් ඉල්ලූහ. මම ඔවුන්ට පිළිතුරු දෙමින් පැමිණිලිකරුවන් ඉදිරියේ තම චෝදනා ගැන උත්තර දීම හා තම නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක්ද නැතිව කිසිම වරදකරුවෙකු පාවා දීම රෝමවරුන්ගේ සම්ප්‍රදාය නොවේය යයි කීවේය. ඒහින් ඔවුන් මෙහි රැස් වූ කල මම නොපමාව පසුදා විනිශ්ශාසනයෙහි හිඳ ඒ මිනිසා ගෙනෙන්නට අනකෙළෙමි. එහෙත් ඔහුගේ පැමිණිකරුවෝ මා සිතූ අන්දමේ කිසි වරදක් ඔහු පිට නොතබවූහ. ඔහුට විරුද්ධව ඔහු ඉදිරිපත් කළ තම ආගම ගැනත් ජේසුස් නම් මළගිය කෙනෙකු යළි ජීවත්ව සිටිති යන පාවුලුගේ කීම ගැනත් විවාද සමහරෙක් පමණකි. මේ දේවල් ගැන විභාග කරන්නේ කෙසේ දැයි සිතින් වියවුලු මම ජෙරුසලමට ගොස් එහිදී මේ කාරණා ගැන විනිශ්චය කරනු ලබන්නට කැමැති දැයි ඔහුගෙන් ඇසුවෙමි. එහෙත් අධිරාජ්‍යයාගේ තීරණයට අනුව ඉදිරිපත් කරන මෙන් පාවුලු ඉල්ලූ විට ඔහු සීසර් අධිරාජයා ළඟට යනතුරු රැකවල්හි තැබීමට මම අනකෙළෙමයි කීය. දේව වචනය මෙසේය. උත්තාන සමයේ සත්වන සතිය සිකුරාදා. සුවිශේෂය. සුවිශේෂක ජුවන් තුමන් විසින් ලියන ලද දේව වාක්‍යය නම් මෙසේය. ජුවාම් 21 පරිච්ඡේදයේ 15 සිට 19 දක්වා මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු ජේසුස් වහන්සේ සීමොන් පේදුරට කතාකොට ජුවාම්ගේ පුත්‍ර වූ සීමොන් මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහි දැයි ඇසූසේක. ඔහු එසේ ස්වාමීනි මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි පිළිතුරු දුන්නේය. උන්වහන්සේ මාගේ බැටළු පැටවුන් පෝෂණය කරන්නේ ඔහුට වදාළසේක. නැවත දෙවන වරටත් ජුවාම්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැයි ඔහුගෙන් ඇසූසේක. ඔහු එසේ ස්වාමීනි මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි පිළිතුරු දුන්නේය. උන්වහන්සේද බැටළුවන්ගේ එඬේරා වන්නේ වදාළසේක. උන්වහන්සේ තුන්වන වරටත් ඔහුට කතාකොට ජුවාම්ගේ පුත්‍ර වූ සීමොන් ඔබ මට ප්‍රේම කරන්නෙහි දැයි ඔහුගෙන් ඇසූසේක. තුන්වන වරටත් මම ප්‍රේම කරන්නෙහි දැයි ජේසුස් වහන්සේ තමාගෙන් ඇසූ බැවින් පේදුරු ශෝක වී ස්වාමිනි ඔබ සියල්ල දන්නසේක. මා ඔබ වහන්සේට ප්‍රේම කරන ඔබ වහන්සේ දන්නාසේකයි කීය. මාගේ බැටළුවන් පෝෂණය කරන්නේ ජේසුස් වහන්සේ ඔහුට වදාළසේක. ඒකාන්තයෙන්ම මම ඔබට කියමි. ඔබ තරුණ වියෙහි ඔබේ ඉඟටිය බැඳගෙන කැමැති කැමැති තැන්වල ඇවිද්දෙහිය. එහෙත් ඔබ මහලු වූ කල ඔබේ අත් දිගු කරන්නෙහිය. වෙන කෙනෙකු ඔබේ ඉඟපටිය බැඳ ඔබ කැමැති නැති තැනකට ගෙනියනු ඇතැයි වදාළසේක. ඔහු කෙබඳු මරණයකින් දෙවියන් වහන්සේ ගෞරවයට පමුණුවනු ඇද්දැයි හඟවනුවස් උන්වහන්සේ මෙසේ වදාළසේක. ඉක්බිති මා අනුව එන්නයි නැවතත් ඔහුට කීසේක. සමිදානන් වහන්සේ සුභාරංචිය මෙසේය.